සුබ දවසක් වේවා. කොරියන් ලයිව් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. අපි පස්වෙනි මාසේ ඉඳන් අලුත් පාඩම් මාලාවකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ පළවෙනි පාඩම තමයි මේ අද ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ව්‍යාකරණය මොන වගේ ව්‍යාකරණයක්ද කියලා යම් පැහැදිලි කිරීමක් ඔයාලට කරන්නට ඕනේ. විශේෂයෙන්ම ඔයාලා කොරියන් ලයිව් ක්ලාස් එකත් එක්ක අවුරුද්දයි මාස 6ක් හෝ 7ක් වගේ ආසන්න කාලයක් මේ ව්‍යාකරණ හා සම්බන්ධ කුරියන් භාෂාව හා සම්බන්ධ ව්‍යාකරණ අනුකූලව අධ්‍යයනය කළා ඉගෙන ගත්තා. ඉතින් තව දුරටත් ඔබගේ ඉල්ලීමක් තිබුණා පුංචි ව්‍යාකරණයක් හා සම්බන්ධව කතා කරන්න කියලා. ගොඩක් අය මට ඒ ගැන ගොඩක් ඉල්ලීම් කළා මේ ව්‍යාකරණය ගැන කරනවා නම් ගොඩක් හොඳයි කියලා. ඒ මොකද්ද කිව්වොත් එහෙම ඔබ යම්කිසි කෙනෙක්ෙන් අහපු දෙයක් යම්කිසි කෙනෙක් කියපු දෙයක් ඔබ තවත් කෙනෙකුට ප්‍රකාශ කරනකොට ඒ කියන්නේ ඔබ යම්කිසි කෙනෙකුෙන් අහපු කාරණාවක් ඇහිච්ච දෙයක් තුන්වන පාර්ශ්වයකට ප්‍රකාශ කරනකොට කොහොමද කුරියන් වලින් ඒ වගේ වාක්‍යයන් නිර්මාණය කරන්නේ කොහොමද කුරියන් වලින් කියන්නේ කියලා ගොඩක් අය මගෙන් අහලා තිබුණා. නමුත් අපි කුරියන් ලයිව් ක්ලාස් එකේ ඒ ව්‍යාකරණ අතර මේ ව්‍යාකරණය ගැන කතා කළා නම් එහෙනම් මම හිතන්නේ ඔයාට ලොකු ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ හින්දා තමයි කල්පනා කරේ මේ ව්‍යාකරණය වෙනමම කරන්න ඕන කරන ව්‍යාකරණයක් කියලා. ඉතින් ඒ හින්දා මේ ව්‍යාකරණය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාකරණයේ විශේෂ හේතුව තමයි යම්කිසි කෙනෙක් කියපු දෙයක් ඔබ තුන්වන පාර්ශ්වයකට ප්‍රකාශ කරනකොට මේ ව්‍යාකරණය ක්‍රම 14ක්. ඒ කියන්නේ මේ අතීත කාල, වර්තමාන කාල, ඒ වගේම අතීතයේ ප්‍රකාශ කරපු එකක් යථාර්ථයෙන් ප්‍රකාශ කරනකොට, යථාර්ථයෙන් ප්‍රකාශ කරනකොට ආදි වශයෙන් මේක කොටස් 14කට බෙදන්නට වෙන් කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් එසේ බෙදලා වෙන් කරලා සාකච්ඡා කරන්න පුළුවන් ව්‍යාකරණයක්. ඉතින් මෙන්න මේ ව්‍යාකරණය පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද ආරම්භ කරන්න මේ පාඩමේ පළවෙනි පාඩම. ඉතින් මුලින්ම පොඩ්ඩක් මුංචි ඔයාට මතක් කරන්න මේ ව්‍යාකරණය මොන වගේ ව්‍යාකරණයක්ද කියලා. යනවා කියනවා. ඒ කියන්නේ ඔබගේ යාහලුවෙක් හෝ කෙනෙක් කියපු දෙයක්. එයා කියනවා කොළඹ යනවා කියනවා. එමන් නැත්නම් එයා කියනවා කොරියාවේ යනවා කියනවා. නිමල් කොරියාවේ යනවා කියනවා. ගයාන් ජපානයේ යනවා කියලා කියනවා. සුජානේ ඇමරිකාවේ යනවා කියනවා. එතකොට ඔබ යම් කිසි කෙනෙක් කියපු දෙයක් ඔබ තවත් කෙනෙකුට තමයි මේ කාරණාව පැහැදිලි කරන්නේ, ප්‍රකාශ කරන්නේ. අන්න මේ කියන ව්‍යාකරණය තමයි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ව්‍යාකරණයක් කොහොමද කොරියන් වලින් කියන්නේ කියලා කිව්වොත් එහෙම අපි කියමු කොතෝසාර ඇමරිකාව යනවා කියලා කොහොමද කොරියන් වලින් කියන්නට ඕනේ. එහෙමනම් අපි කියන්න හදන ව්‍යාකරණය මෙන්න මේ විදිහේ ව්‍යාකරණයක් වෙන්නට ඕනේ. තුසාර මීගුගේ කන්දා ගොහයෝ. තුසාර මීගුගේ කන්දා ගොහයෝ. එහෙමත් නැත්නම් අපි කියනවා නිසාන්ත සෝල් යනවා කියනවා. නිසාන්ත සෝල් කන්දා ගොහයෝ. නිසාන්ත සෝල් කන්දා ගොහයෝ කියලා ඔයාලට මේ වාක්‍ය නිර්මාණය කරන්න බලන්න. එහෙමත් නැත්නම් අපි කියනවා නිමල් කැනඩාවේ යනවා කියලා කියනවා නම් කොහොමද කියන්නේ නිමල් කැනඩාවේ කන්දා ගොහයෝ. නිමල් කැනඩාවේ කන්දා ගොහයෝ කියලා ඔයාට මේ වාක්‍ය නිර්මාණය කිරීමේ හැකියාව දෙනවා. ඉතින් මේ ව්‍යාකරණය මේ විදිහට සාකච්ඡා කරනකොට විශේෂයෙන්ම මේ පාඩම් මාලාව එහෙම නැත්නම් මේ පාඩම් 14ේදී විශේෂත්වයක් ගන්න. ඒ විශේෂත්වය මොකද්ද කිව්වොත් එහෙම මුලින්ම මේ ව්‍යාකරණය පිළිබඳව කෙටියෙන් මම පැහැදිලි කිරීමක් ඔයාලට කරනවා. ඉන් අනතුරුව කොරියන් ගුරුවරියක්, කොරියන් කාන්තාවක් මේ ව්‍යාකරණය පිළිබඳව වාක්‍යයන් කිහිපයක් ඔස්සේ ව්‍යාකරණය තවදුරටත් සාකච්ඡා කරනවා, පැහැදිලි කරනවා. ඒ වගේම කීප වතාවක් ඇය ඒක රිපීට් කරනවා. ඉතින් මම හිතන්නේ මේ ක්‍රමය ඔස්සේ ඔයාට පුළුවන් වේවි ඔයාට නිවැරදිව කොරියන් වචන උච්චාරණය කිරීමටත්, ඒ වගේම නිවැරදි වාක්‍ය භාවිතයටත් ඔයාට ලොකු උපුලක් වේවි, උදව්වක් වේවි කියලා මම හිතනවා. ඉතින් එහෙමනම් මේ පාඩමේ පළවෙනි කොටසේ කන්දා ගොහයෝ එම නැත්නම් යනවා කියනවා කියන මේ ව්‍යාකරණය කොහොමද කොරියන් වලින් ප්‍රකාශ කරන්නේ, තවත් අපි ක්‍රියාපද කිහිපයක් ඔස්සේ මේ ව්‍යාකරණය පිළිබඳව සාකච්ඡා කරමු. එහෙමනම් අපි යනවා කොරියන් ගුරුවරියගේ ව්‍යාකරණ පාඩමට ගිහිල්ලා බලමු මොකද්ද ඇය මේ පාඩම පිළිබඳව කොහොමද පැහැදිලි කරන්නේ කියලා. එහෙමනම් අපි ගිහිල්ලා බලමු කොරියන් ගුරුතුමියගේ පාඩමට. ආයුබෝවන් බංගලස්නිමේ කොරියන් ලයිව් ක්ලාස් 한국인 티처 벨리홍입니다. 제가 지금부터 다른 사람의 말을 듣고 상대방에게 전달하는 대화를 하겠습니다. 자다, 잔다.
잔다고 해요. 잔대요. 문장으로 연결해 볼까요? 수미 씨, 버스에서 잔대요. 자, 한 번 더 해보도록 하겠습니다. 자다, 잔다, 잔다고 해요. 잔대요. 문장으로 연결해 볼까요? 수미 씨, 버스에서 잔대요. 한 번 더 해보겠습니다. 자다, 잔다. 잔다고 해요. 잔대요. 문장으로 연결해 볼까요? 수미 씨, 버스에서 잔대요. 자, 마지막 한 번 더 해보겠습니다. 자다, 잔다. 잔다고 해요. 잔대요. 문장으로 연결해 볼까요? 수미 씨, 버스에서 잔대요. 먹다, 먹는다. 상대방에게 들은 얘기를 다른 사람에게 전달을 해보도록 하겠습니다. 먹는다고 해요. 먹는데요. 문장으로 연결해 볼까요? 우리 음식 잘 먹는데요. 한 번 더 해보도록 하겠습니다. 먹다, 먹는다. 먹는다고 해요. 먹는데요. 문장으로 연결해 봅시다. 우리 음식 잘 먹는데요. 한 번 더 해볼게요. 먹다, 먹는다. 먹는다고 해요. 먹는데요. 문장으로 연결해 봅시다. 우리 음식 잘 먹는데요. 자, 한 번 더 해봅시다. 먹다, 먹는다. 먹는다고 해요. 먹는데요. 우리 음식 잘 먹는데요. 일하다, 일한다. 다른 사람에게 들은 말을 상대방에게 전달해 보겠습니다. 일한다고 해요. 일한대요. 문장으로 연결해 볼게요. 그가 열심히 일한대요. 한 번 더 해볼게요. 일하다, 일한다. 일한다고 해요. 일한대요. 그가 열심히 일한대요. 자, 한 번 더 해볼게요. 일하다, 일한다. 일한다고 해요. 일한대요. 문장으로 연결해 봅시다. 그가 열심히 일한대요. 하리, 댕마트 마히타네 얌 아바보데케디 아비 카타 카라나 베야카르네 모나 탱월테드 바비타 웬네 키네 카라나와 ඉතින් පළවෙනි වීඩියෝ ක්ලිප් එකේ දෙවෙනි වීඩියෝ ක්ලිප් එකේදීත් ව්‍යාකරණය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය වුණා. පළවෙනි වීඩියෝ එකේදී මගේ වීඩියෝ ක්ලිප් එකේදී මේ ව්‍යාකරණය හා සම්බන්ධව ව්‍යාකරණය මොන වගේ ව්‍යාකරණයක්ද කොහොමද සාකච්ඡා වෙන්නේ සහ මේ ව්‍යාකරණ මාලාව පිළිබඳව පාඩම් 14 පිළිබඳ සාකච්ඡා වෙනවයි කියන කාරණාව මුල් වීඩියෝ ක්ලිප් එකේදී යම් මට්ටමකට පැහැදිලි කිරීමකුත් කළා. ඒ වගේම මේ ව්‍යාකරණ 14 මොන විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද සාමාන්‍ය කතා බහේදී පාවිච්චි කරන විදිහත් ඒ වගේම ව්‍යාකරණානුකූලව ලියන භාෂාවේදී කොහොමද පාවිච්චි වෙන විදිහත් අපිට ඉදිරි පාඩම් වලදී තවදුරටත් දැක ගන්න පුළුවන්කමක් ලැබේවි. ඉතින් අපි ලබන මාසේ කියන්නේ පස්වෙනි මාසේ 20 වෙනිදා ඉඳන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ටොපික් 3 වෙනි ලෙවල් එකේ ඉඳන් 6 වෙනි ලෙවල් එක දක්වා අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ කාලේ වෙනකොටත් ඔයාට ඒ පාඩම් වලටත් අනිවාර්යම අත්‍යවශ්‍යම වෙන දෙයක් තමයි මේ ව්‍යාකරණ
අවබෝධය මේ ව්‍යාකරණ නැතුව ඔයාලට මම හිතන්නේ 3 හෝ 3 ඉඳන් 6 දක්වා ලෙවල් වලට යන්න අමාරුයි. ඉතින් ඒ නිසා මේ පාඩම අනිවාර්යෙන් ඔයාලට අත්‍යවශ්‍යයි. ඔයාට විභාගයට යනවා නම් විභාගයට යනකොට ඔයාට එක ලොකු උදව්වක් වේ වගේ විභාගවලදී හොඳ ප්‍රතිඵල ගන්න. ඒ වගේම ඔයා කොරියන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා නම් හොඳට කොරියන් කතා කරන්න නම් කොරියනත් එක්ක අදහස් හොමාරු කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට ඒ සඳහාත් අනිවාර්යයෙන්ම ලොකු අත්‍යවශ්‍යයක් වෙයි කියලා හිතන. ඉතින් අනිවාර්යයෙන් මේ ව්‍යාකරණේ කතා කරන භාෂාව වගේම ලියන භාෂාවෙදී ලියන භාෂාවෙදී වගේම කතා කරන භාෂාවෙදී දෙකේදීම එක හා සමානව භාවිතා වෙන නිතර ප්‍රයෝජනයට ගන්න ව්‍යාකරණයක් කියන එක අමතක කරන්න එපා. හරි. අද කතා කරන පළවෙනි පාඩම තමයි වර්තමාන කාල යථාර්ථයේ අදහස සහිතව ඔබ සහිතව ඔබ යම් කෙනෙක් කියපු දෙයක් ඔබ තුන්වන පාර්ශ්වයක ප්‍රකාශ කරන විට මෙම ව්‍යාකරණය භාවිතා කළ හැක. මේක තමයි පළවෙනි කාරණා. මේක හොඳට මතක තියාගන්න ඕනේ. කියන්නේ ව්‍යාකරණ 14ක් තියෙනවා. මේ ව්‍යාකරණ 14 සාකච්ඡා වෙන්නේ මෙන්න මේ විදිහේ ක්‍රමවේදයකට වීඩියෝ ක්ලිප් හරහා තමයි මේ පාඩම් 14ම සාකච්ඡා වෙන්නේ. එතකොට මේ පළවෙනි ව්‍යාකරණය මොකද්ද? මොන වගේ ව්‍යාකරණයක්ද කියන එක මතක තියාගන්න. මොකද්ද ඒ වර්තමාන කාල යථාර්ථයේ අදහස සහිතව යම් කිසි කෙනෙක් කියපු දෙයක් ඔබ ඔයා තුන්වන පාර්ශ්වයක ප්‍රකාශ කරන විට මෙම ව්‍යාකරණය භාවිතා කළ හැකිය. භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් ඇටියෙන මම නිකන් කෙටියෙන් අර පැහැදිලි කිරීමක් කරන්න. තුසාර ගෙදර යන්නේ නැහැ කියනවා. තුසාර ගෙදර යනවා කියනවා. තුසාර ගෙදර ගියා කියනවා. තුසාර ගෙදර ගියේ නැහැ කියනවා. ඔය වගේ වාක්‍ය ක්‍රම එයා සමාන වාක්‍ය ක්‍රම අපි සාමාන්‍ය එදිනෙදා කතා බහේදී මොනතරම්නම් පාවිච්චි කරනවා ඇද්ද? හිතලා බලන්න ඔයා කොච්චර තැන්වලට මේවා පාවිච්චි වෙනවද? ඉතින් ඔන්න ඔය විදිහේ 14ක් ව්‍යාකරණ 14 අපිට කතා කරන්න තියෙනවා. ඉතින් අද කතා කරන්නේ වර්තමාන කාලයේ යථාර්ථය අදහස සහිත යම් කිසි කෙනෙක් කියපු දෙයක් ඔයා තවත් කෙනෙකුට ගිහින් කියනකොට කොහොමද කියන්න ඕනේ කියන එක තමයි ප්‍රකාශ කරන්නේ. තුසාර ගෙදර යනවා, තුසාර කෑම කනවා කියනවා, තුසාර වැඩට යනවා කියනවා. අන්න ඔය වගේ අදහස සහිත වාක්‍යයක් විවිධ ක්‍රම ඔස්සේ ක්‍රියාපද කිහිපයක් ඔස්සේ සාකච්ඡා කරනවා. ඉතින් අපේ කොරින් ගුරුතුමිය ක්‍රියාපද කිහිපයක් අරගෙන ඒ ක්‍රියාපද වාක්‍යයන් හැටියට නිර්මාණය කරලා ශබ්ද කරලා ඒ පාඩම පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළා. ඉතින් ඒ පැහැදිලි කිරීම තවදුරටත් කුරියන් වලින් කරපු හිඳ ඔයාලට යම් අවබෝධයක් නැති වෙයිද? සමහරක් විට කිව්ව පැහැදිලි බවක් නැති වෙන්නත් පුළුවනි. ඉතින් කුරියන් ගුරුතුමිය හරහා සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම නිවැරදි උච්චාරණය සහ කොහොමද කුරියන් අයත් මේ ව්‍යාකරණ භාවිතා කරන්නේ කියන එක පැහැදිලි කරන්න ඕන හින්දා තමයි අපි කුරියන් ගුරුතුමිය මේ කුරියන් පාඩම් 14 ඉතින් නැත්නම් මේ පාඩම් මාලා 14 ඉදී සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි එහෙමනම් කුරියන් ගුරුතුමිය පැහැදිලි කරපු එකත් මගේ වීඩියෝ ක්ලිප්පේ පළවෙනි කොටසේ මම පැහැදිලි කරපු කොටසත් එක්ක අපි යනවා මේ ව්‍යාකරණය පිළිබඳව තවදුරටත් ගැඹුරින් අධ්‍යයනය කරන්න. එහෙනම් අපි යමු ක්‍රියාපද කිහිපයක් අරගෙන වාක්‍ය සකස් වෙන්නේ කොහොමද, මේ ව්‍යාකරණය කොහොමද නිර්මාණය වෙන්නේ, ගොඩනැගෙන්නේ කියලා බලමු. හරි. එහෙනම් අපි ගිහලා බලමු. ව්‍යාකරණයේ මුලින්ම මම කිව්වා පුද්ගල තුන්දෙනෙක් ඉන්නා. එක්කෙනා පළවෙනි එක්කෙනා තමයි යම් කිසි දෙයක් කියන කෙනා. එක. දෙවැන්නා කවුද? දෙවැන්නා ඔයා. අහන කෙනා සහ ඔයා කියන කෙනා. තුන්වැන්නා කියලා තවත් කෙනෙක් ඉන්නා. එතකොට මේක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. එහෙනම් කියන කෙනෙක් ඉන්නවා, අහනවා, ඔබ තවත් කෙනෙකුට කියනවා. එතකොට මෙතනදී මේ කියපු දෙයක් ඔයා තුන්වෙනි පාර්ශ්වයකට ගිහිලා කියන එක කියන දෙයක් තමයි මේ ව්‍යාකරණයේදී මූලික වශයෙන්ම සාකච්ඡා වෙන්නේ. එතකොට ඔයා තමයි මේ ප්‍රකාශය කරන්නේ. අහන්නෙත් ඔයා, කියන්නෙත් ඔයා. එහෙනම් ඔයාට තමයි මේ වාක්‍ය නිර්මාණය කරන්න සිද්ධ වෙන්නේ. හරි. අපි බලමු වාක්‍යයන් වලට ගිහිල්ලා මේ කොහොමද මේ 14 සාකච්ඡා වෙන්නේ කියලා. හරි. පළවෙනි ක්‍රමය තමයි දැන් මං කියවන යනවා කියනවා. තුසාර යනවා කියනවා. තුසාර වැඩට යනවා කියනවා. තුසාර නිදා ගන්නවා කියනවා. එතකොට තුසාර කියලා කියන පුද්ගලයා කියපු දෙයක් ඔයා ගිහින් තවත් කෙනෙකුට ගිහින් කියනවා. තුසාර නිදා ගන්නවා කියනවා. තුසාර හවස නිදා ගන්නවා කියනවා. තුසාර හවස වැඩට යනවා කියනවා. තුසාර හවස බයිකේ රිපෙයාර් කරන්න යනවා කියනවා. ඔන්න ඔය විදිහේ දෙයක් තමයි මේ ව්‍යාකරණයේ තියෙන්නේ. එතකොට මම මේ ව්‍යාකරණයේදී ඔයාලට පැහැදිලි කරන්න, මේ ව්‍යාකරණය පැහැදිලි කරන්න කදා කියන ව්‍යාකරණය නැත්නම් කදා කියන ක්‍රියා මූලයේ ක්‍රියාපදය භාවිතා කරමින් තමයි මේ 14 පිටිබඳව මුල්ම පැහැදිලි කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් අතුලාන්තයට යනකොට තවත් ගැඹුරින් කතා කරනකොට ක්‍රියාපද තුනක් අරගෙන හෝ හතරක් අරගෙන
වාක්‍යයන් කිහිපයක් ඔස්සේ සාකච්ඡා කරනවා. එතකොට යනවා කියනවා කියලා කොරියන් වලින් කොහොමද කියන්නේ? කන්දාගෝ හේයෝ කියලා කියන්නේ. කන්දාගෝ හේයෝ. ජිබේ කන්දාගෝ හේයෝ. ගෙදර යනවා කියලා කියනවා. තුසාර ගෙදර යනවා කියලා කියනවා. තුසාර ජිබේ කන්දාගෝ හේයෝ. තුසාර පොලේ යනවා කියලා කියනවා. තුසාර සිජාන්ගේ කන්දාගෝ හේයෝ. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් තුසාර චිත්‍රපටි බලන්න යනවා කියලා කියන තුසාර යොංහාරල් පොරෝ කන්දාගෝ හේයෝ. තුසාර යොංහාරල් පොරෝ කන්දාගෝ හේයෝ. පොරෝ කන්දාගෝ හේයෝ. තොන තුසාර කියනවා තුසාර කියප එකක් ඔය තුන් වෙන කෙනෙකුට ගිහිල්ලා කියනකොට තමයි මේ ව්‍යාකරණේ භාවිතා වෙන්නේ. හරි. එතකොට කොරියන් වලින් කියවෙන කොටස මම මෙතනදී ඔක්කොම මේ 14 දින් පැහැදිලි කරන්නේ නැහැ. සිංහලෙන් මොනවද තියෙන්නේ කියන එක අපි බලමු. යන්න ඒ සිංහලෙන් තියෙන ඒවා කොරියන් වලින් අපි ඉදිරි පාඩම් වලදී ඉගෙන ගන්නවා. යන්නේ නැහැ කියනවා. කොහොමද කොරියන් වලින් කියන්නේ කියලා දෙවෙනි පාඩමේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි පාඩමේදී යනවා කිව්වා කියන්නේ අතීත කාලයක් සම්බන්ධ කොහොමද ඒ වගේ වාක්‍යයක් තුන්වෙනි පාරිසරික කියලා ප්‍රකාශ කරන්නේ කොහොමද ඒ වගේ වාක්‍යයක් ගොඩනගන්නේ කියලා තුන්වෙනි ව්‍යාකරණයේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හතරවෙනි එකේදී යන්නේ නැහැ කිව්වා අතීත කාලයක් නැතාර්ථය අදහසක් සහිත එකක් තමයි කියන්න හදන්නේ. එහෙනම් මේ ව්‍යාකරණේ කොරියන් වලින් කොහොමද මේ වගේ ක්‍රියාපදයක් කොහොමද කොරියන් වලින් නිර්මාණය කරන්නේ කියලා සාකච්ඡා කරන හතරවෙනි පාඩමේදී අපි හතරවෙනි පාඩමේදී එක තවදුරටත් ගැඹුරින් අධ්‍යයනය කරනවා. පහ. පහ මොකද්ද? යන්න කිව්වා. ඒ කියන්නේ යන්න කියනවා කිව්වා නෙවෙයි යන්න කියනවා. යම්කිසි විධානයක් තමයි මෙතනදී කරන්නේ. වට විවිධ විධාන කරන්න පුළුවන්. එතකොට යම්කිසි කෙනෙක් කරපු විධානයක් ඔයාගෙන් තුන්වෙනි කෙනෙකු පාර්ශවකට කියලා ප්‍රකාශ කරනකොට කොහොමද ඒ වගේ ප්‍රකාශයක් කරන්නේ කියලා තමයි සාකච්ඡා කරන්නේ පස්වෙනි පාඩමේදී. අපි හයවෙනි පාඩමට යනවා. හයවෙනි පාඩමේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන යන්න එපා කියනවා. එතකොට ඒකත් විධානයක්. හැබැයි ඒක මොන විධානයක්ද? නැතාර්ථයේ විධානයක් තමයි. මෙන්න මේ විදිහේ නැතාර්ථයේ විධානයක් කොහොමද කොරියන් වලින් ප්‍රකාශ කරන්නේ යන්න එපා කියනවා කියන්නේ කොහොමද කොරියන් වලින් කියන්නේ කියලා ඉදිරි පාඩම් වලදී 6 වෙනි පාඩමේ සාකච්ඡා කරමු. අපි ඊළඟට ගිහලා බලමු 7 වෙනි පාඩමේ මොන වගේ පාඩමක්ද කියලා. යන්න කිව්වා. යන්න කිව්වා. යන්න කිව්වා කියලා කියන්නේ මේ විධානයක්. ඒක අතීත කාල විධානයක්. ඉතින් කොහොමද කොරියන් වලින් මේ වගේ දෙයක් කියන්නේ? ඉතින් ඇත්තටම ඔයා එදිනෙදා කතාබහේදී සාමාන්‍ය කතාබහේදී වට අනිවාර්යයෙන් මේ වගේ වාක්‍ය නිර්මාණය කරන්නට සිද්ධ වෙනවා. ඉතින් අපි ඇත්තටම දන්නේ නැහැ කොහොමද මේ වගේ වාක්‍ය නිර්මාණය කරන්නේ? කොහොමද මේ වගේ වාක්‍ය කුරින් වලින් කියන්නේ කියන ගැටලුව අනිවාර්යයෙන්ම ඇති. ඉතින් මේ ගැටලුවට විසඳුම් අනිවාර්යයෙන් මේ පාඩම් 14 තුළ ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒක හොඳට මතක තියාගෙන මේ ක්ලාස් එකට සම්බන්ධ වෙමු. 8 වෙනි පාඩමේ මොනවද සාකච්ඡා කරන්නේ? 8 වෙනි පාඩමේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. යන්න එපා කිව්වා. යන්න එපා කිව්වා. එතකොට මේක යන්න මෙතන කියන යන්න එපා කියන වර්තමාන කාලෙක යන්න එපා කිව්වා කියන්නේ මොකද්ද? විධානයක්. ඒක අතීත කාල විධානයක්. ඉතින් 8 වෙනි පාඩමේදී කොරියන් වලින් කොහොමද ඒ වගේ වාක්‍ය නිර්මාණය කරන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. 9. 9 මොකද්ද පාඩම? යමු කියන. යමු කියන්නේ මොකද්ද? යමු කියන යෝජනාවක්. මේක යෝජනාවක් කොහොමද කරන්නේ? එතකොට මේ වගේ යෝජනා ක්‍රම භාවිතා කරන්නේ කියන්නේ තුන්වෙනි කෙනෙක් යම්කිසි කෙනෙක් කියපු දේ තුන්වෙනි පාර්ශවයකට ගිහිල්ලා කියනවා. ඒ පළවෙනි කෙනා කියුවේ යම්කිසි යෝජනා ක්‍රමයක්, යෝජනාවක්. ඒ වගේ යෝජනාව තවත් කෙනෙකුට ගිහින් කොහොමද ඒක කියන්නේ? අන්න එහෙම තැනකදී භාවිතා වෙන විදිහ පිළිබඳවයි 9 වෙනි පාඩමෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන තින් ක්‍රියාපද කිහිපයක් ඔස්සේ සාකච්ඡා කරනවා. 10 වෙනි පාඩමෙම කතා කරන්නේ යන්නේ නැතිව ඉඳිමු කියනවා. එතකොට මේකත් යෝජනාවක්. ඒක වර්තමාන කාලේ යෝජනාවක්, නැතාර්ථයේ යෝජනාවක්. ඉතින් මේ වගේ දේවල් නිතර භාවිතා වෙනවා කියන එක අමතක කරන්න එපා. ඔයාටවත් පැහැදිලි වෙයි. අපි මේවා වාක්‍යයන් කිහිපයක් ඔස්සේ සාකච්ඡා කරන්න ගත්තා. මේ කියන්නේ ක්‍රියාපද කිහිපයක් ඔස්සේ සාකච්ඡා කරනකොට පැහැදිලි වෙයි මොකද්ද මේ කතා කරන්නේ, මොන වගේ තැනටද භාවිතා වෙන්නේ. ඔයාට කොච්චර දුරට මේ වගේ ව්‍යාකරණයක් සාමාන්‍ය කතාබහේදී යොදා ගන්න පුළුවන්ද, පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක එතකොට ඔයාට පැහැදිලි වේවි. බලමු 11ට කියලා. 11 මොන වගේ පාඩමක්ද? 11 කියන්නේ යමු කිව්වා. ඒකත් යෝජනාවක්. ඒ යෝජනාව මොන යෝජනාවක්ද? අතීත කාලේ යෝජනාවක්. ඉතින් යමු කිව්වා, කමු කිව්වා, බොමු කිව්වා, දුවමු කිව්වා. ඉතින් ඔන්න තරම් මේවා යෝජනානේ. ඉතින් මෙහෙම දෙයක් ඔයාට සාමාන්‍ය කොරියන් වලදී කොහොමද කියන්නේ කියලා කෙනෙක්ගෙන් ඇහුවත් සමහරක් වෙලාවට නිවැරදි උත්තරයක් මම හිතන්නේ ලැබෙන්නේ නැහැ. ඉතින් ඉදිරි පාඩම් වල අනිවාර්යෙන් ඔයාට ඒ වගේ ප්‍රශ්න වලට උත්තර පැහැදිලි ලෙසම ලැබෙනවා. ඉතින් කොරියන් ලයිව් ක්ලාස් එක ඉදිරි පාඩම් වලදී මේ විදිහට සම්බන්ධ වෙනවා. ඉතින් ඔයාට මේවට නිවැරදි උත්තර ලැබේවි. 12. 12 දී සාකච්ඡා කරන්නේ යන්නේ නැතිව ඉඳිමු කිව්වා. යන්නේ නැතිව ඉඳිමු කිව්වා. ඉතින් මෙතන තියෙන මොකද්ද? යෝජනාව. ඒක නැතාර්ථයේ යෝජනාවක් සහ අතීත කාල සිද්ධිය සම්බන්ධ තමයි සාකච්ඡා වෙන්නේ. ඉතින් සිංහල මෙන්න මේ වාක්‍ය මම ගත්තේ ඇයි කිව්වොත් එම අපි ඉදිරි පාඩම් වලදී මෙන්න මේ විදිහේ වාක්‍ය කොහොමද කුරියන් වලින්
හදන්නේ කොහොමද ප්‍රකාශ කරන්නේ කියලා සාකච්ඡා කරන හින්දා තමයි සිංහලෙන් මේ වගේ වාක්‍ය කිහිපයක් වාක්‍ය 14ම අරගෙන කොරියන් වලින් කොහොමද හදන්නේ කොහොමද නිර්මාණය කරන්නේ කියලා සාකච්ඡා වෙනවා ඉදිරි පාඩම් වලදී. ඉතින් පළවෙනි අද පාඩමේදී කන්දාගෝ හේයෝ කියන විතරේ සාකච්ඡා වෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි පළවෙනි පාඩමේදී කන්දාගෝ හේයෝ කියලා වාක්‍ය නිර්මාණය වෙන විදිහ පිළිබඳ තියෙනවා. ඉතින් ඔයාට කන්දාගෝ හේයෝ කියන ක්‍රියාපදය දන්නවනම් කදා කියන එක කොහොමද යනවා කියනවා කියන වාක්‍ය ඔයා තුන්වෙනි කෙනෙකුට ගිහිල්ලා පාර්ශ්වයක තුන්වෙනි පාර්ශ්වයකට ප්‍රකාශ කරනකොට ඔයාට මේ ක්‍රියාපදයේ විතරක් දන්නවනම් කන්දාගු හේයෝ කියලා කියන්න දන්නවනම් ඔයාට තවත් ක්‍රියාපද කිහිපයක් උනත් භාවිතා කරලා මේ වගේ අලුත් වාක්‍යයක් හදලා නිර්මාණය කරලා ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ හැකියාව ඒ පුළුවන්කම තමයි මේ කුරියන් ලයිව් ක්ලාස් එක තුල සිදු කෙරෙන්නේ. 13. 13 සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ යන්න කියලා ඉල්ලා සිටිනවා. යන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් මේකත් නිතර භාවිතා වෙන ව්‍යාකරණයක්. ඒ වගේම 14 දී සාකච්ඡා කරන්න අවසාන පාඩම මොනවද වෙන්නේ? යන්න කියලා ඉල්ලා සිටියා. මේකත් අතීත කාල සිද්ධියක්. අතීත කාල සිද්ධියක් යම්කිසි ඉල්ලීමක් සම්බන්ධ තමයි මෙතනදී සාකච්ඡා වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි කොරියන් ලයිව් ක්ලාස් එකේ 5 වෙනි මාසේ විනාඩි 20ක විනාඩි 25ක පමණ කාලයක සාකච්ඡා කරන පාඩමක් ඔයාලට ඉදිරි මාස කිහිපය තුළ මාස 2 වගේ 3ක වගේ කාලයක ඉඳන් ඔයාලට ඉදිරියේදී මේ පාඩම් ටික දකින්න පුළුවන් වේවි. ඉතින් මේ පාඩම් එක්කම තවත් යන එක පාඩමක් තමයි කොරියන් ලයිව් ක්ලාස් එකේ 10 වෙනි මාසේ ටොපික් විභාගයට සූදානම් කරන එක. 10 වෙනි මාසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ටොපික් විභාගයේ 3 වෙනි ඔව් 3 වෙනි ලෙවල් එකේ ඉඳන් 6 වෙනි ලෙවල් එක දක්වා. ඉතින් 3 වෙනි ලෙවල් එකේ ඉඳන් 6 වෙනි ලෙවල් එක දක්වා යන්න ලොකු අධ්‍යයනයක් කරන්න මේ ගොඩක් ඉගෙන ගන්න වෙන අලුත් වචන. ඉතින් ඒ වගේම අලුත් නාම පද ක්‍රියාපද ඒ වගේම තමයි අලුත් ව්‍යාකරණ ඉගෙන ගන්නට වෙනවා. ඉතින් ඒ ව්‍යාකරණ අතර තව විශේෂ ව්‍යාකරණ ටිකක් තමයි මේ ව්‍යාකරණ 14. ඉතින් මේ 14ත් අත්‍යවශ්‍යම වෙනවා. ඒ වගේම තමයි අලුත් ව්‍යාකරණ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ව්‍යාකරණ සියල්ලක් එක්කම අලුත් තෙම් ආරම්භ කරන 5 වෙනි මාසේ 20 වෙනි දා ආරම්භ කරන ලයිව් ක්ලාස් එකේ ටොපික් විභාගයේ පේපර් වලටත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි, අපි එහෙමනම් ගිහින් බලමු අලුත් ක්‍රියාපදයක් අරගෙන මේ කන්දා ගොහේ යනවා කියනවා කියන සමාන වාක්‍යයක තවත් ක්‍රියාපද කිහිපයක් භාවිත කරලා මේ විදිහේ වාක්‍යයක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. ඔව්, මම ගත්ත මුල්ම ක්‍රියාපදය තමයි චදා. චදා කියන්නේ ඔය දන්න නිදා ගන්නා කියන අදහස. හරි, කොහොමද සිංහලෙන් චදා කියන ක්‍රියාපදය අරගත්තාම තවත් කෙනෙක් කියපු තවත් කෙනෙකුට ගිහින් කොහොමද කියන්නේ? යාළුවෙක් කියපු දෙයක් ඔයා කොහොමද තවත් කෙනෙකුට කියන්නේ? නිදා ගන්නවා කියනවා. අද හවස නිදා ගන්නවා කියනවා. දැන් නිදා ගන්නවා කියනවා. උදේ නිදා ගන්නවා කියනවා. රෑ නිදා ගන්නවා කියනවා. අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ ඔයාගේ යාළුවෙක් එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් කියපු දෙයක් ඔයා තවත් කෙනෙකුට ගිහින් කියනවා. කොහොමද ඒ වගේ වාක්‍යයක් නිර්මාණය කරන්නේ කියලා තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් කදා කියන ක්‍රියාපදය නම් කන්දාගෝ හේයෝ කියලා පැහැදිලි කළා මම මුලින්ම පාඩමේදී මුලින් කොටසේදී. ඉතින් දැන් ගත්ත ක්‍රියාපදය තමයි චදා. එතකොට චදා කියන ක්‍රියාපදය කොහොමද ව්‍යාකරණානුකූලව සකස් වෙන්නේ? චදා කියන ක්‍රියාපදයට කෙලින්ම ඉන්දාගෝ හේයෝ කියලා භාවිතා කරන්න පුළුවන්. ඉන්දාගෝ හේයෝ කියන ප්‍රත්‍ය එකතු කිරීමේ හැකියාව තියෙනවා. බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. චදා කියන එකට එතකොට චන්දාගෝ හේයෝ කියලා භාවිතා කරන්න පුළුවන්. චන්දාගෝ හේයෝ. ඒක කෙලිම බලන්න චදා කියන ක්‍රියාපදය දයන්න අයින් කරලා මේ කියන චදා කියන ක්‍රියාපදය දයන්න අයින් කරලා එතනට අල්නයන් ඇවිල්ලා දාගෝ හේයෝ චන්දාගෝ හේයෝ කියලා භාවිතා වෙනවා. එතකොට මෙතන අදහස වෙන්නේ චන්දාගෝ හේයෝ නිදා ගන්නවා කියනවා. නිදා ගන්නවා කියනවා. මේ හොඳට මතක තියාගන්න කොරියන් භාෂාව විශේෂයි. හේතුව කෙටියෙන් කියන්න සහ දීර්ඝයෙන් දීර්ඝ වශයෙන් කියන්න ක්‍රම භාවිතා වෙනවා. ක්‍රම භාවිතා කරලා දීර්ඝව කියන අවස්ථාව කෙටියෙන් ප්‍රකාශ කරන අවස්ථාවන් තියෙනවා. චන්දාගෝ හේයෝ කියලා කියන ක්‍රියාපදේ දීර්ඝව ප්‍රකාශ කිරීම. මේක කෙටියෙන් ප්‍රකාශ කරොත් සාමාන්‍යයෙන් ඔයාට කතා බහේදී ඇහි මේ චන්දාගෝ හේයෝ කියන වචනේ ඇහෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඇහි ඡන්දේයෝ කියලා ඇහෙන අවස්ථාවන් තියෙනවා. ඡන්දේයෝ කියලා කියන්නේ චන්දාගෝ හේයෝ කියන ක්‍රියාපදයේ
කෙටියෙන් ප්‍රකාශ කිරීම තමා ඡන්දේය කියලා භාවිතා වෙන්නේ. ඒකට පැහැදිලි මෙතන. එතකොට මෙතන දාගෝ හේයෝ කියන එක නැහැ නේ පැහැදිලි නැති වෙන්නේ හේතුව තමයි දාගෝ හේයෝ කියලා ආවද එහෙම මේක තවත් දීර්ඝ වාක්‍යෙම තමයි. ඉතින් මේක වෙනස තියෙනවා. එතකොට ඡන්දාගෝ හේයෝ ඡන්දේය මේ දෙකම එකම අදහස. හැබැයි කෙටියෙන් භාවිතා කරලා තියෙන ඡන්දේය. එළන්නේ ඡන්දාගෝ හේයෝ දීර්ඝ වශයෙන් කතා කරනකොට කියනකොට. ඉතින් ඔයා ලියන භාෂාවේදී ටොපික් විභාගෙදී අපි 3 වෙනි ලෙවල් එකට යනවා 6 වෙනි ලෙවල් එක දක්වා විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. එතනදී ඔයාට යම් දෙයක් කියපු දෙයක් ලියන්න අවස්ථාවක් ලැබුණොත් එහෙම මේ ඡන්දේයෝ කියන එකට වඩා ඔයා පුළුවන් තරම් උත්සාහ කරන්න ඡන්දාගෝ හේයෝ කියන පදේ භාවිතා කරලා මේ ව්‍යාකරණ ක්‍රමය භාවිතා කරලා වාක්‍ය නිර්මාණය කරන්න. ඒකෙන් ඔයාට වැඩි ලකුණු ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඡන්දේයෝ කියන එක සාමාන්‍ය කතා බහේදීත් වැඩිපුර භාවිතා වෙනවා. ඒ වගේම ලියන භාෂාවේදී පාවිච්චි කරනවා. ඉතින් ඔයා වඩාත් මහන්සි වෙන උත්සාහ කරන්න මේ ඡන්දාගෝ හේයෝ උන්දාගෝ හේයෝ කියන ක්‍රමය භාවිතා කරලා වාක්‍ය නිර්මාණය කරන්න. හරි, දැන් මේ ඡදා කියන ක්‍රියාපදය මේ විදිහට තියෙනවා. ඡන්දාගෝ හේයෝ කියලා කියනවා නිදා ගන්නවා කියලා කියනවා. අපි බලමු මේක වාක්‍යයක් නිර්මාණය කරලා කොහොමද මේ වාක්‍යයක් නිර්මාණය කරන්න, මොන විදිහ වාක්‍යයක් නිර්මාණය කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඡදා කියන පදයත් එක්ක ඔයාලට විවිධ විදිහ වාක්‍ය නිර්මාණය කිරීම හැකියාව තියෙනවානේ. ඉතින් අපි එක වාක්‍යයක් විතරක් අරන් බලමු මේ ඡදා කියන පදය භාවිතා කරලා නිදා ගන්නවා කියනවා කියන එකත් එක යම් කිසි නාම පද භාවිතා කරලා, එහෙම නැත්නම් නාම විශේෂණ භාවිතා කරලා, ස්ථාන භාවිතා කරලා කොහොමද මේ වගේ වාක්‍ය නිර්මාණය කරන්නේ කියලා. හරි, සුමිස්සි පෝස ඒසෝ ඡන්දේයෝ. සුමිස්සි පෝස ඒසෝ ඡන්දේයෝ. සුමිස්සි, සුමිත් කියන්නේ, සුමිත් කියන එක තමයි සුමි කියලා අපි ලියලා තියෙන්නේ. සුමින්සි සුමිත් කියන පුද්ගලයා පෝස ඒසෝ බස් එකේ ඡන්දේයෝ නිදා ගන්නවා. එතකොට මේ ඡන්දේයෝ කියලා කියන එක භාවිතා කරලා තියෙන කොතනද? මෙන්න මේ දෙවෙනි ක්‍රමය තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒ මොකද්ද? කෙටි ක්‍රමය තමයි භාවිතා කරලා තියෙන්නේ. මෙතන ඩොන්න ඔයාට පුළුවන් ඡන්දාගෝ හේ කියලා දාන්න පුළුවන්. සුමින්සි පෝස ඒසෝ ඡන්දාගෝ හේයෝ කියලා ඔයාට මේ වාක්‍ය නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව ඔයාට පුළුවන් සුමින්සි පෝස ඒසෝ ඡන්දේයෝ කියලා කිව්වත් හරිද නැහැ. දෙකම හරි. ඔයා යම් වාක්‍ය නිර්මාණය කරනකොට, ඡේදයක් ලියනකොට, එහෙම නැත්නම් රචනාවක් ලියනකොට ඔයාට වැඩි ලකුණු ගන්න අවස්ථාවක් නම් එන්නේ ඒ අවස්ථාවන්වලදී. ඉන්දාගෝ හේයෝ කියන ව්‍යාකරණ භාවිතා කරලා නිර්මාණයක් කරනන්න, වාක්‍යයක් හදන්න ඔයාට වැඩි ලකුණු ලැබෙයි. පැහැදිලින්නේ ඡදා කියන ක්‍රියාපදය ගත්තා. ඡදා කියන ක්‍රියාපදය අරගෙන අපි ඉන්දාගෝ හේයෝ කියන ව්‍යාකරණය භාවිතා කරන විදිහයි සාකච්ඡා කරන්නේ. එදිනේ කියලම ඡදා කියන ප්‍රත්‍යයට මේම ක්‍රියා මූලයට ඉන්දාගෝ හේයෝ භාවිතා කරලා ඡන්දාගෝ හේයෝ කියලා වාක්‍යයක් නිර්මාණය කළා. ඊට පස්සේ මේක කෙටියෙන් ප්‍රකාශ කරන කොහොමද? ඡන්දේයෝ කියලා. ඉතින් මේ ඡන්දාගෝ හේයෝ සහ ඡන්දේයෝ කියන මේ දෙකම එකම අදහසක්, එක සමාන අදහසක් එකයි තියෙන්නේ, එකට එකතුවයි තියෙන්නේ. ඉතින් වාක්‍යයක් කෙටියට කිව්වොත් සුමිස්සි පෝසේසෝ ඡන්දේයෝ. සුමිත් බස් එකේ නිදා ගන්නවා කියලා තමයි කියන්නේ. ඒසෝ කියන එක ඔයා දන්නවා, කුරියන් ලයිව් ක්ලාස් එක අපි 4 වෙනි 5 වෙනි පාඩම් වලදී සාකච්ඡා කරපු ව්‍යාකරණයක්. ඉතින් මෙන්න මේ ව්‍යාකරණය කුරියන් ලයිව් ක්ලාස් එකේ 2016 ඉඳන් 2017 දක්වා ව්‍යාකරණ පාඩම් වලදී සාකච්ඡා වෙච්ච, සාකච්ඡා කරපු පාඩමක්. හරි, අපි යමු හැම තවත් එක ක්‍රියාපදයකට මේ ව්‍යාකරණය භාවිතා වෙන්නේ කොහොමද කියලා. ඔව්, බලමු මොකද ක්‍රියාපදය කියලා. ක්‍රියාපදය මොක්තා. මොක්තා, මොක්තා කියන ක්‍රියාපදය ගත්තහම පේනවා අපිට මෙතන කදා කියන එක ගත්තාම පස්සේ පක්ෂිය මන් තිබුණේ නැහැ, හල්කිරිය මන් තිබුණේ නැහැ. ඊට පස්සේ ශාදා කියන ක්‍රියාපදයේ කොතනකවත් තිබුණාද හල්කිරියම නැහැ. මොක්තා කියන ක්‍රියාපදයේ පැහැදිලිවම තියෙනවා අල්කයන්නක්. හරි, මෙහෙම දැනගදී කොහොමද මේ ඉන්දාගෝ හේයෝ කියන ව්‍යාකරණය භාවිතා කරලා, එහෙම නැත්නම් තවත් කෙනෙක් කියපු දෙයක් වර්තමාන අතාරතේ යම් කිසි කෙනෙක් කියපු දෙයක් තුන්වන පාරිසරික කියලා ප්‍රකාශ කරනකොට කොහොමද හල්කිරීම සහිත ක්‍රියාවක, බකුදයක්, ක්‍රියා මූලයක් තියෙන තැනකදී භාවිතා වෙන්නේ කියලා අපි බලන්නට ඕනේ. බලමු පොඩ්ඩක් මේ ක්‍රමය කොහොමද වෙන්නේ කියලා. බලන්න, අතනයි මෙතනයි වෙනසක් තියා නේද? අතන ඡන්දාගෝ හේයෝ කියලින්ම ඉන්දාගෝ හේයෝ කියලා භාවිතා වුණා. හැබැයි මෙතන මොකද තියෙන්නේ? මොක් කියන එක හැමම තිබිලා නන්දාගෝ හේයෝ කියලා භාවිතා වෙලා තියෙනවා. එහෙනම් මේදී ඔයා ගන්න පළවෙනි අදහස මෙන්න මේ වගේ තැනකදී මොක්තා කියන තැන නම් ක්‍රියාපද හරි කිරීම පක්ෂිමයක්. ඒ හින්දා නන්දාගෝ හේයෝ කියලා භාවිතා කරන්න සිද්ධ වෙනවා. කන්දා කදා කන්දාගෝ හේයෝ, ඡාදා ඡන්දාගෝ හේයෝ, ඉත්ත ඉන්නන් දාගොහෙයෝ. ඉත්තා කියන දැන ඉත්තා තියෙනවා ඉන්නවා කියන අදහස
있다 기회는 되는 할 길이 맞게 보냈다 박지면 뒤집힌다 있는다고 해요 길라 야트 와케 니르마네 카라나 시드위나 에바게 마다마 목타기는 바디 갔다 바세 목타기는 크리아 바디 할 길이 맞디나 에힌다 에할 길이 바소비마 마트 야트 메 와케 니르마네 카라나 거트 메 व्याकरणे भाविता करने कोटा नंदागो है यो केला भाविता कराना सिद्ध है ना इधर में तो ना मुक्ता के क्रियापद हल क्रिया में तिबिच ने सा नंदागो ना में तो हल क्रिया में क्रिया मूले हल क्रिया में नेता अलनायन ने दायन ने गोयन ने है यो केले भाविता करने पुलवा नंदागो है यो केला भाविता करने में क्या देना पहले ने हरी मैं मुकादी के मंग नंदागो है यो केले क्या ने मन क्रमेद दीर्घ भाषा में वाक्य निर्माण करने को नंदागो है यो अंदागो है यो केला भाविता के लिए मैं क्या होती है ना हरी मैं खेटियन किया ना गोमत किया ना ने खेटियन किया ना क्रम आती है ना बालू में मगर देख क्रम केला मंगनन देयो इतो कोटे मैं वाक्य देखे मैं एक हा समान अदा हसा केला मंग इसलत मुली में अर छदा के निक्रा पद रंग सा का चाकों ने पहले करा इतिंग अनिवार्य है मितना ते विधि हमारे मुंगनन देयो सा मुंगनन दागो है मैं देखा मैं एक हा समान अदा हसा उतने वैडी लाकुनो गान या टॉपिक की भागे तुनने ने लेवल लेकर सा हाई तुने दा हाई दाक का लेवल लेके सा का चाकर ने व्याकरण वाले थी वह मैंने मेवा के तंग अलग गान मेवा के तन बोलिंग वहां टपुल बने वैडी लाकुनो गाने थी इटा यहाँ के लिए सामान्य कथा बहे थे इतने कथा बहे थे मैं व्याकरण टीका अत्यावश्यक है मेटी का नेतो यार मुकुट कराने पे मेटी को होने मेटी का तीनों ना यार के बात साल लासन है ना कथा करने विधि है लासन आके तीनों आकर्षण है कहते करन में है कि यार अनिवार्य मत तीनों यदि बालों में मैं बागे क्या बताया करा वाक्या को हम दे निर्माणे कराने के ला उरी अम्से चाल मंगनं देयो उरी अम्सिक चाल मंगनं देयो उरी अम्सिक अपे क्या है चाल मंगनं देयो होंदीं खाना वालो හොඳින් කනවලු හොඳින් කනවා කියනවා මුන්නන් දේයෝ කෙනෙක් මේ කියන්නේ අපේ කෑම හොඳින් කනවා කියනවා දැන් ඔය ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවනි අපේ කෑම කයිද දන්නේ නැහැ එතකොට කියනවා නෑ නෑ එයා අපේ කෑම හොඳට කනවා කියනවා අනේ උරි අම්සික් ඡල් මුන්නන් දේයෝ අනේ උරි අම්සික් ඡල් මුන්නන් දාගෝ හේයෝ කියලා කියන්න පුළුවන් ඉතින් මේ වගේ වාක්‍ය නිර්මාණය කරනකොට යාට මංගනන් දහගෝ හේයෝ කියන්න පුළුවන් මංගනන් දේයෝ කියලා කියන්න පුළුවන් කෙටි ක්‍රමය හෝ දීර්ඝ ක්‍රමය භාවිතා කිරීම හැකියාව දෙන කතා කරනකොට ලියනකොට ඉතින් වැඩි ලකුණු වලට තමයි මම කියුවේ මංගනන් දහගෝ හේයෝ කියන එක එහෙම නැත්තම් එන් දහගෝ හේයෝ නන් දහගෝ හේයෝ කියන එක භාවිතා කරන්න කියලා කිව්වේ ඒ හින්දා අපි තව එක ක්‍රියාපදයකට ගිහිල්ලා බලමු මේ ව්‍යාකරණය කොච්චර දුරට සාමාන්‍ය කතා බහේදී එදිනදා කතා බහේදී භාවිතා කරන්න පුළුවන්ද කියලා අපි ගන්නවා ක්‍රියාපදයක් ඉරහදා ඉල්හදා 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 කියලා කියන්නේ වැඩ කරනවා ඉරහදා වැඩ කරනවා මේ ඉරහදා කියන ක්‍රියාපදේ අරගෙන අපි යම් බලන්න මේක සාමාන්‍ය කතා බහේදී තවත් කෙනෙක් කියපු දෙයක් තුන්වන පාර්ශ්වයට ගිහිලා ප්‍රකාශ කරනකොට වාක්‍යයක් හරි නිර්මාණය කරන්න කොහොමද පුළුවන් කියලා ඉරහන්දාගෝ හේව ඉල්හන්දාගෝ හේව ඉල්හන්දාගෝ ඉරහන්දාගෝ හේව දැන් මතකනේ ඔයාට මම කිව්වා ක්‍රියාපදයක් ගත්තාම සේ ක්‍රියාපදේ ක්‍රියා මූලය බලන්න තියෙනවද නැද්ද නැත්තම් ඉන්දාගෝ හේයෝ තියෙනවනම් නින්දාගෝ හේයෝ කියන එක භාවිතා කරන්නට වෙන වා කියලා තමයි මම කිව්වේ. මෙතන ඉරහදා කියන දේ නපතනවා පක්ෂිමයක් එහෙම නැත්නම් හල් කිරීමක් නැහැ. ඒ හින්දා ඉන්දාගෝ හේයෝ ඉරහන්දාගෝ හේයෝ ඉල්හන්දාගෝ හේයෝ කියලා දෙකම එකම විදිහට ශබ්ද කිරීම හැකියාව තියෙනවා. එතකොට මේ ඉරහන්දාගෝ හේයෝ කියන එක මොන ක්‍රමයේ දීර්ඝ ක්‍රමය. කෙටියෙන් කියනවා නම් මොකද්ද කොහොමද කියන්නේ? ඉරහන්දේයෝ ඉරහන්දේ බලන්න මෙතනදී ඔයාලට පැහැදිලිව පේනවා ඉරහන්දාගෝ හේයෝ ඉරහන්දේ මේ දෙකම එක හා සමානම අදහස් තියෙන එක සමාන ව්‍යාකරණය. ඉතින් මේ දෙක භාවිතා කිරීමේ හැකියාව තියෙන ඔයාලට ඕන විදිහට. ඉතින් මේක වාක්‍ය තුල කොහොමද මේ වගේ වාක්‍ය මේ වගේ ක්‍රියාපදයක් කොහොමද වාක්‍යයක් හැටියට නිර්මාණය කරන්න කියලා අපි බලමු ඊළඟට. ඛගා යොල්ෂිම්හි ඉරහන්දේයෝ ඛගා යොල්ෂිම්හි ඉරහන්දේයෝ ඔහු මහන්සියෙන් වැඩ කරනවා කියනවා. ඔහු මහන්සෙන් වැඩ කරනවා කියන. ඉතින් පැහැදිලි ඇති අපි කතා කරපු චදා මුක්තා ඉල්හදා කියන මේ ක්‍රියාපද තුන ඔස්සේ තවත් කෙනෙක් කියපු දෙයක් තවත් කෙනෙක් කියන දෙයක් වර්තමාන කාලේ යථාර්ථයේ දෙයක් තවත් කෙනෙකුට ගිහින් කරනකොට මේ යම් ප්‍රකාශයක් කරනකොට කොහොමද භාවිතා වෙන්නේ කියලා තමයි සාකච්ඡා කළේ. ඉතින් අපි දෙවෙනි පාඩමට ගිහිල්ලා තවත් මේ විදිහ පාඩම් සාකච්ඡා කරනවා. ඉතින් අදව සාකච්ඡා කරේ
은다고 해요. 걔는 왔다만의 칼, 는다고 해요. 왔다만의 칼을 다섯 사이드 와. 그러면 기에나와 기에나, 야나와 기에나와, 니다간노와 기에나와, 가나와 기에나와, 베데카르노와 기에나와. 기에는 매바게 와키야, 고험드 와키야 캐리르 받. 그러네 고험드 와키야 캐리 니르마네 그러네. 사마니 가다 봐야지. 다바트 대아바다 바비다 걸라 매바게 루트 와키야 고험드 니르마네 그러네. 그래 다마. 아드 사가차 그래. 하리. 에니자 웰라트 풀루버니 매 와키야 하라 알루드 대아키 그네간. 하리. මං හිතන්නේ මේ ව්‍යාකරණය පිළිබඳ දැන් ඔයාට යම් අවබෝධයක් ඇති. ඔව් තව දෙයක් ඔයාලට පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. කොරියන් ලයිව් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අය ඉන්නවා. ඒ වගේම අලුතෙන් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා. ඉතින් ඒ අය මගේ තෙරුවන් සරණයි කියන Facebook එකට ලයික් page එකට ගොඩක් ප්‍රේම request එවනවා. ඒ වගේම මේ කල්යාණුර මංගල කියන මගේ මේ අනිත් Facebook එකටත් දෙකටම ඔයාලා request එවන. නමුත් මට ඔයාලා එකිනෙකවත් ගන්න බෑ. සමහරක් වෙලාවට අර පේනවා මෙතන ගියන් පස්සේ 4999ක් මේ කල්යාණුර මංගල කියන Facebook එකේ ඉන්නවා. ඉතින් මේ එක අඩු වෙලා තියෙන මම දැන් මගේ තෙරුවන් සරණයි කියන Facebook එකෙන් මම unfriend වෙච්ච හින්දා තෙරුවන් සරණයි කියන unfriend කරපු හින්දා මේ විගාන ඉතින් නැත්තම් 5000ම තමා. සමහරක් වෙලාවල් වලට මේක 4999ට වැඩි එකක් දෙකක් එක්කෙනෙක් දෙන්නෙක් අයින් වෙන වෙලාවල් වලදී ඔයාලට මට friend request එවන්න පුළුවන්. ඉතින් ඒක එවනකොට ඇත්තටම එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි එවන්නේ, ඔයාලට පේනවා. ඉතින් ගියාම මේ විදිහට ගොඩ හරියක් අය මේ friend request මට එවලා තියෙනවා. ඉතින් මේ අය මේ කොච්චර එවුවත් මට ගන්න විදිහක් නැහැ. හේතුව මේ ඉන්න තරමට ඔයාලට පැහැදිලි ගන්න අපහසුයි කියලා. ඉතින් ඒ හින්දා මේක මේ කල්‍යාණ මංගල කියන Facebook එකේ ක්‍රියා. ඉතින් තෙරුවන් සරණයි කියන එකට ගියොත් එහම ඒක එක හා සමානමයි. එනිසා මම ඔයාලට මතක් කරන්න වෙන මොකුත් නෙවෙයි. ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ඔයාලා වෙන මොකටවත් නෙවෙයි. භාෂාව ඉගෙන ගන්න, කොරියන් ඉගෙන ගන්න, කොරියන් ලස්සන කතා කරන්න, විභාග ගන්නවට මොහොන දෙන්න. ඉතින් ඒ දේ කරගන්න ඔයාලා බලාපොරොත්තු වෙන්නේ මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් සම්බන්ධ වෙන්න තියෙන ක්‍රමයක් තමයි ඉතින් මේ ලයික් page එකට සම්බන්ධ වීම. ඉතින් මගේ තියෙන තෙරුවන් සරණයි කියන Facebook එක ලයික් page එකක්. ඉතින් තෙරුවන් සරණයි කියනකොට මතක් වෙන අපිට TH කියදන්නේ නේද? මෙන්න මේ විදිහට තමයි මතක් වෙන්නේ තෙරුවන් සරණයි කියලා TH RUWAN SARANI. මෙහෙමනේ අපි සාමාන්‍යයෙන් බලන්නේ. නමුත් මෙහෙම නෙවෙයි තෙරුවන් සරණයි කියලා ඔයා මගේ ලයික් page එක හොයන්න ඕනේ. මෙතන ටයිප් කරන්න ඕනේ TERUWANSARANAI. මේ විදිහට ඒවලා සොයන්න වෙන්නේ. එතකොට මගේ ලයික් page එක නම මොකද? ඔයා THE කියලා ටයිප් කරොත් මගේ ලයික් page එකේ නැහැ. ඉතින් ඒ නිසා වලට ලේසම ක්‍රමේ මාව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන මට මැසේජ් කරන්න බලාපොරොත්තු වෙන නැත්නම් මේ යම් ගැටලුවක් හා සම්බන්ධ වාසමයේ ගැටලුවක් හා සම්බන්ධ සාකච්ඡා කරන්න අහන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවනම් ඔයාලට පුළුවන් නේ මගේ ලයික් page එකට සම්බන්ධ වෙලා ලයික් page එක හරහා ලයික් page එකට ඇවිත් ලයික් එකක් දාලා ඔයාලට පුළුවන් නේ මාව සම්බන්ධ කරගන්න. ඒ වගේම තමයි මේක තව ක්‍රමයක් තියෙනවා. ඔයාලට මේ විදිහට ගියාම මගේ දැන් තෙරුවන් සරණයි කියලා TERUWANSARANI මේ විදිහට ටයිප් කරාම page පෙන්නනවා. ඒ page වල මගේ page එක මුලින්ම තියෙනවා. මෙතන පේනවා ඔයාලට මෙතනට ගියාම මේ විදිහට message, follow, like කියලා තියෙනවා. ඉතින් ඔයා මේක like කරන්න, ඒ වගේම follow කරන්න මේ විදිහ කරාම ඔයාට ඔයා පැත්ත මම හිතන්නේ මේ කවුරුත් දන්නවලු තින් කියලා දෙන්න දෙයක් නෙවෙයි. නමුත් නොදන්න අය ඇති සමහරක් විතර. ඒ නිසා ඒ අයට තමයි මේක පැහැදිලි කරන්නේ. ඉතින් ඔයාලට පුළුවනේ මේ විදිහට like කරලා follow කරාම මම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. ඒ වගේම ඔයාලට පුළුවනේ මට message කරන්න. මෙන්න මේ විදිහට message කියන button එක click කරොත් එහෙම මේ විදිහට ඔයාලට පුළුවනි මාව සම්බන්ධ කරන්න, මැසේජ් කරන්න. ඉතින් Facebook එක හරහා විතරක් නෙවෙයි ලයිව් page එක හරහත් ඔයාලට පුළුවනි මේ විදිහට මැසේජ් කරන්න. ඉතින් ওই කාරණාව තමයි පොඩ්ඩක් මතක් කරේ. ඉතින් Korean live class එකේ ඉදිරියට දිගටම මේ පාඩම් 14 සාකච්ඡා කරනවා. සතියකට එක ගානේ වගේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉදිරියේදී ඒ කියන්නේ 5 වෙනි මාසේ 20 වෙනිදා ඉඳන් topic විභාගයේ 3 වෙනි level එකේ ඉඳන් 6 දක්වා සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන ව්‍යාකරණ ඒ වගේම paper ඔයාලට මේ මාසේ 5 වෙනිදා ඉඳන් 5 වෙනිදා ඔව් 5 වෙනිදා පස්සේ ලබා ගන්න පුළුවන් ඉතින් 5 6 7 කියන්නේ ඔයාලට දවස් ඉඳන් ඔයාලට තැපල් කරන්න මට බැරි වේවි. කොහොම නමුත් 8 වෙනිදා ඉඳන් ඔයාලට
තැපැල් කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් මේ වෙනකොට විභාගෙ යන බලාපොරොත්තු වෙන අයට පුළුවනි 8 වෙනිදා ඉඳන් පේපර් ගෙන්න ගන්න. ඉතින් පේපර් සාකච්ඡා කරන්න විශේෂ ක්‍රමයකට ඉතින් පේපර් එකක් කළාම ඔයාලට පැහැදිලි වෙයි කොහොමද මේ ටොපික් විභාගයේ 3 වෙනි ලෙවල් එක සිට 6 දක්වා සාකච්ඡා වෙන්නේ කියලා. ඉතින් අපි පළවෙනි දෙවෙනි ලෙවල් එකේ සාකච්ඡා කරපු විදිහට පහසු විදිහට ලේසියෙන් සාකච්ඡා කරන්න අමාරුයි. හේතුව ගොඩක් ව්‍යාකරණ අපිට ඉගෙන ගන්න වෙනවා, අලුත් ව්‍යාකරණ ඉගෙන ගන්න වෙනවා, අලුත් පැටර්න් ඉගෙන ගන්න වෙනවා. ඒ වගේම පේපර් එක අමාරුයි. ඔයාලට රචනාවක ලියන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ දේවල් කරන්න නම් ඔයා යම් ව්‍යාකරණ දැනුමක් තියෙන්නට ඕනේ. ඉතින් කොරියන් ලයිව් ක්ලාස් එකේ අපි අවුරුද්දක් කරපු සාකච්ඡා කරපු ව්‍යාකරණ වලට එහා ගිහලා තවත් ව්‍යාකරණ ඉගෙන ගන්න වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ලයිව් ක්ලාස් එකේ මේ පාඩම් 14 දී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අලුත් ව්‍යාකරණ කිහිපයක්, පාඩම් ව්‍යාකරණ 14 උනේ නිතර භාවිතා වෙන. ඉතින් ඒවා කතා බහේදීත් ඒ වගේම ලියන භාෂාවේදීත් කොතනටත් භාවිතා කරන්න පුළුවන් ව්‍යාකරණ. ඉතින් ඔන්න ඔය දේවල් අපි සාකච්ඡා කරන. මම අද පැහැදිලි කරේ කිව්වේ කොහොමද මාව සම්බන්ධ කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට මම දාන වීඩියෝස් මේ පාඩම් බලන්න Facebook එකෙන් බලන්න පුළුවන්. ඊට වඩා තවත් පහසුම ක්‍රමය තමයි මාව සම්බන්ධ කරගෙන මගේ වීඩියෝ බලන්න බලාපොරොත්තු වෙන අයට මගේ channel එකට යන්න කි YouTube එකේ මේ විදිහට YouTube channel එකට ගිහිල්ලා type කරන්න Korean live class when Mangala කියලා. මේ විදිහට type කරගත්තාම ඔයාට එනවා මගේ channel එක මේ විදිහේ Korean live class when Mangala කියලා. ඉතින් මේ දේ click කරගත්ත තහම channel එකට යන්න පුළුවනි. ඉතින් මෙහෙම පහලට ගියත් මගේ videos මේ විතර බලන්න පුළුවනි. පිළිවෙල සමහරක් වෙට නැති වෙන්න පුළුවනි. හේතුව පිළිවෙලට බලන නම් හොඳම ක්‍රමය මේ channel එක මේ logo එක තියෙන channel එක මේ විදිහට click කරගෙන ඇතුළට යන්න. ඇතුළට ගියහම යාට අදාළ videos බලන්න පුළුවනි. මේ විදිහට videos කියන button එක click කරාම යාට පුළුවනි සියලුම videos බලන්න. පහලට ගියහම මේ සියලුම video තියෙනවා. ඉතින් මේ විදිහට මගේ පරණ සියලුම වීඩියෝ බලන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් දාන වීඩියෝත් මේ YouTube channel එක හරහා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් Facebook එකෙන් ඔයාලට පුළුවන් මාව සම්බන්ධ කරගන්න. Facebook එක හරහා ඔයාලට type කරන්න නැත්නම් message කරන්න පුළුවන්. ඉතින් එහා ගිහලා මට call කරන්න යම් ගැටලුවක් තියෙනවා නම්, කියන්නේ භාෂාවේ ගැටලුවක් තියෙනවා නම් මට call කරන්න 010 9973 6674 මේ නම්බර එකට කතා කරලා ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මගේ එකම බලාපොරොත්තු ඔයාලා කොරියාවේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, කොරියාවට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්, කාට හරි උදව්වක් කරන්න තමයි මගේ එකම අරමුණ. ඉතින් මමත් භාෂාව නිසා විවිධ ගැටලුවකට මුහුණ පෑවා. ඉතින් ඒ ගැටලුවම ඔයාලටත් ඔයාලගේ ජීවිතේ ඇති කොරියාවට ආපු හෝ ඇවිත් ඉන්න හැම නැතෙන්න බලාපොරොත්තු වෙන අයට ඉතින් ඒ ගැටලුවට යම් හෝ විසඳුමක් මට දෙන්න පුළුවන් නම් ඒක තමයි මගේ එකම අරමුණ. ඉතින් ඒ නිසා ඔයාලත් කොරියන් ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙලා මෙහි ඉන්න කාලේ කොරියාවේ ඉන්න කාලේ කොරියා හොඳට ඉගෙන ගන්න කියලා මම කියන්න කැමති. ඉතින් ඒ විදිහට කරගන්න, එහෙම කරගත්තොත් ඔයාලට පුළුවනි ලංකාවට ගියත් කොහේ ගියත් හොඳට මේ භාෂාව සකස් කරගන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවනි මේ වීඩියෝස් මේ ඇවිල්ලා මේ වීඩියෝ එකක් ක්ලික් කරාම ඔයාලට පුළුවනි subscribe කරන්න. subscribe කරාම වෙන්නේ විශේෂම දේ තමයි මේ විදිහට මේ විදිහට තියෙනවා මේ බලන්න පුළුවනි. ඔයාලට මේ පෙන්නවා මේ subscribe කරන්න පුළුවනි. ඉතින් subscribe කළාම වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයාලට බලන්නත් පුළුවන්කමක් තියෙනවා. ඉතින් ওই කාරණා විදිහට මතක් කරනවා. ඉතින් එහෙමනම් දැන් පැහැදිලි ඇති කොහොමද මේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. එහෙනම් අපි අනිත් තවත් දවසක මේ විදිහේ පන්තියකින් සම්බන්ධ වෙමු. ලබන සතියේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දෙවෙනි ව්‍යාකරණයේ සම්බන්ධ. එහෙමනම් ලබන සතියේ හම්බ වෙනකන් අදට සමු ගන්නවා. හැම දිනකටම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් වෙන්න කියලා. තෙරුවන් සරණයි.